Hello everyone, welcome to another episode of Plenty with Sulo. Our sponsors, our venue partner Cowork, our clothing partner G Flock, hair and makeup Estava, and our camera partner Camera Hub. Be tuned to Daily Mirror Online and Lankadipa Online. අද මට විශේෂ දවසක් මම හිතනවා ඒක විශේෂ වන්නේ සුලෝචනා කියන පුද්ගලයාව හැදුවේ ඔහු. ඔහු වන්නේන් තමයි ඔහුගේ ජීවිත කතාව පටන් ගන්නෙ. අවුරුදු 10ක් යනකම් පාසල් නොගිහිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඊට පස්සේ අද කතිකාචාර්යවරයෙක් වෙලා නීතිඥවරයෙක් වෙලා ඒ වගේම බ්ලැක් බෙල්ට් තියෙන පුද්ගලයෙක් වෙලා ඔහු දේශීය හා විදේශීය ආයතනවල රැකියාව කරලා ඒ වගේම රාජ්‍ය සේවෙත් රැකියාව කරලා අද ඔහු කියන ඔහු ඉන්නේ විශ්‍රාමසුවෙන් කියන්නත් බෑ ඔහු සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. ඔහු වෙන කවුරුත් නෙමෙයි මිස් අබේරත්න. ආයිබෝන් කියලා ඉස්සර. ආයිබෝන් දරුවෝ. හුඟ කාලෙකට අවුරුදු 16කට 17කට පස්සේ තමයි අපි දෙදෙනා අද හමු වෙන්නේ. ඔව්. වටෝ විස්තර කියනකොට මේ පොඩි කතාන්දරයක් මතක් වුණා. अंदर मिनी मेरी वाली पसल दवास आंब सिंह मे मनुष्य वाले इपीदीलाइन इपदी का नैने वाले तुले मैंने बहुम अमार वाल हर एलिएटे महंसी बहुत दिखा हर फोट दीन ये मिनी वाले गेटी इतने अंदे मुद्दे तीन हा मे इतने वटपीट बल नोट या दिखा तीन या समर पाले बस इतनी इनका इन महानी की वाला मेरे अट भय इतना या मेक मे वाले नीवे की बस बलो वाल इतनी वाल मेकली बुरी मंगनकर मीतरे मत मत कथ अंदर इतकोट मेकता मत मत मिनी तमंगन ताक्सेरुकरानी तवांगी तीन साहति अरवेवा अब मट लोकन गबूर मिनी मगे ताता पुद्गले पुत्मे पिरीमे विधिट अभी तक अकुरदाने अब गबूर अति दाई शास्त्रतावे की मंदिर निर्वचन में अकुरदाने का जीवित दाने का मग एक तरल उदाहरण क्या सत्र के कथा मम इसलम राजसेवित मैं ताता अकूल का वेद वेदलाम अभी ताता अने पुते मैं अकूर सातरे दान मन से हम मट आंड रसा पी बंद तेरे अब माबूताट एकाकी आंड तीन मैं बला नीट कथा नगर इतोट की माबूताट रूपया सी अद्देना माबूता रूपया देसी वेड कर पाकिचर मट राजेवी मैं मुल राज्य सेवा इतिहास तुलम अतीत तुलम एम पाड़ मे बला हेमदे मुनाद मूता रूपया सी अद्देना देशीय वेड कर मतुटने अदत् हरी सतुटे अदत् मंगे हेम कर मुखद मिथिंड मेरटे दास लक्ष्य अकीन राज्य सेवक पत्न मंगिता हाई लक्ष्य अख्याति सील देकर योट सातुटे तो मगे पिया मंकिया मे मिनी सातुटे कोमद मगे पौल जीवित पील बंद मैं आधार से मगे माव सह पिया योट मंदे दारू आप देने पौले दारू भी मट दिन्नो सहोदर सहोदरियो योट मे एकोलोस देना मे ऐहूते हेम अभी एकोलोस देना देखल ने मगे तात मगे अम्मा रावण विलावा हंडवांड मेकन मेद जीवित रुंडी हे भाई इधे मम्मी पुदे वेल्ले मम्म दौल जीवित सुंदरम
මේ දී තිබුණේ අපේ අම්මයි තාත්තයි ළඟ උදේ නැගිටින්නේ එකට තේ කහට බොන්නේ ඌ කුස්සියක් තියෙන පොඩි කුස්සියක් ඔකේ ඉඳගෙන තාත්තා අතට සීනි අරගෙන අම්මත් එහෙමයි ඉතින් දෙන්න කතා කර කර බොනවා තාත්තා කල් තියා හේරට යනවා අම්මා උදේට උයලා ඒව ටිකක් අරන් යනවා ටිකක් වැඩ කරලා දා 11 වාරට විතර ආපහු එනවා එදි දෙන්න නාන්නේ එකට නාලා ආයෙම එදින් දෙන්න මේකට උයනවා උයලා ඉවරලා කනවා කාලා අපි තාත්තා දවල්ට චුට්ටි වෙලාවක් නිදා ගන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්න ඉතින් ඒ කරලා ආයෙම දෙන්න යනවා අපි මොනවද බලන්නේ අපි සතුද යනවා වැඩට කියලා නෝන මහත්තයාගේ දර මහත්තයාගේ දර ගිහින් එන්නේ සිකුරාදා සිකුරාදා දවසම රණ්ඩු වෙනවා රණ්ඩු වෙලා ඉවර වෙලා සෙනසුරාදා ඩිංග කරියාගෙන එනවා ආයෙ తిරිද යනවා ඒකද ජීවිතේ නෑ ඊට වඩා ගැඹුරින් අපි ජීවිතේ දිහා බලන්න ඕන අපිට පුංචි කාලේ තියෙන්නේ ඒ කාලේ කොහොමද අපි වැඩියෙන්ම සතුටෙන් ඉන්නේ ඒක සතුට ගැන මං හිතන්නේ අද මට දරුවෝ එයා කිව්වේ සතුට ගැන කියනකොට රුසියාවේ පුංචි කතන්දරයක් තියෙනවා සාර රජුරුන්ට කුෂ්ඨ රෝගයක් හැදෙනවා මේ කුෂ්ඨ රෝගය හැදුනහම මේකට බෙහෙත් කරලා නැහැ කවුරුවත් නැහැ බැරි වෙනවා සාර රජුරෝ එයාගේ කණ්ඩායමට කියනවා වල යන්න තෝල්ස්තෝයි හම්බෙන්න එයා දන්නවා මේකට බෙහෙත් කියලා තෝල්ස්තෝයි සාර දෙන්න එච්චර හොඳ නැහැ ඊට පස්සේ මිනිස්සු යනවා ගිහින් තෝල්ස්තෝයි ළඟට ගිහින් කියනවා මෙන්න මෙහෙම රජුරවන්ට අසනීපයක් තියෙනවා මොකද්ද කරන්නේ ආ ඌකට සරල ප්‍රතිකාරයක් තියෙනවා ඔයා ගිහින් මේ මොස්කව් නගරේ ඉන්න සතුටින්ම ඉන්න මිනිස්සයාගේ කබාය අරගෙන දවස් පහක් රජුරවන්ට ඇඳගෙන ඉන්න කියන්නේ ඌට කුෂ්ඨ රෝගය හොඳ වෙනවා කියනවා මිනිස්සු හොයනවා හොයනවා සතුටින් ඉන්න මිනිස්සු ඔය මහා ලොකු සල්ලිකාරයෝ මහා ලොකු නිලතල තියෙන දීපොළ තියෙන මිනිස්සු ළඟට ගිහින් ඒ අර ප්‍රමිතියේ ඒකට අහන්න ඕන ප්‍රශ්න අහගොම සතුටින් නැහැ ඉතින් දැන් මේක අත්හැරලා දාන මට්ටමට කවුරු මොස්කව් නගරේ සතුටින් නැහැ ඊට පස්සේ යනකොට දවසක් අර කියපු ප්‍රමිතියේ මිනිහෙක් ඉන්නවා පේමන්ට් එකේ ගිහින් අහපුවාම අර 100 හරියටම 100ට 100ක මිනිහ සතුටේ ඊට පස්සේ හරි සතුටයි අර රජුරුවන්ගේ එයා කියනවා අනේ වාගේ කබාය දෙන්න කියලා එයා hina වෙලා කියනවා මට කවදාකවත් මහත්තයා කබායක් තිබිලා නැහැ කියනවා මේ සතුට ගැන එයා කියනවා මට ජීවිතේ කවදාකවත් කබායක් හිමි වෙලා තිබුණ නැහැයි කියලා මම කියන්නේ මේ සතුට පිළිබඳව මොනවද කියන්නේ කියලා මිනිස්සු එළියේ තියෙන ආටෝප සමය සතුට කියලා දැනගෙන ඉන්නේ නමුත් සතුට තියෙන්නේ අතුලන්තේ කියන එක තමයි නිශ්චිතවම මම බෞද්ධෙක් බෞද්ධ දර්ශනේ තියෙනවා සතුට පිළිබඳ පුංචි විග්‍රහයක් පුංචි කෑල්ලක් එකේ තියෙනවා චිත්තේනි නීරති සුඛං සතුට යනු සිතමයි කියලා දරුවාට සතුට ඕන නම් ඒ සතුට හොයන්න ඕනේ පිටපැත්තේ නෙවෙයි ඒක හොයා ගන්න ඕන තමන් ඇතුළෙමයි. ඒ හින්දා හැම වෙලාවෙම සතුට කියන එක අර්ථ විග්‍රහ කරලා තියෙන්නේ ඒක බැහැර තියෙන එකක් නෙවෙයි. ඒක ඇතුළේ තියෙන එකක්. අන්න ඒ හින්දා මම හිතන්නේ මේ වැඩසටහන බලන ආදරණීය ඥාතීන්ට සියලු දෙනාටම මම ඉල්ලා හිටිනවා ඔබ සතුට හොයන්න පටන් ගන්න තමන් ඇතුළේ. අපි හිතනවා සතුට තියෙන අර ගෑණි ළඟ අර මිනිහා ළඟ අර රස්සාව ළඟ අර වාහනේ ළඟ අර මන්දිරේ ළඟ නැහැ ඒක සියල්ල මිත්‍යාවක් සතුට තියෙන්නේ ඔබ ළඟ ඔබ සතුටේ ඉන්න නම් මොකද්ද ඔබ කරන්න ඕනේ බොහොම සරලව සතුට කියන එක මේ හැම මෙච්චර දැනුමක් මෙච්චර ධර්මයක් තිබෙන රටක අද ලෝකේ අපිව කියලා තියෙනවා අසතුටෙන් ඉන්න රට ලංකාව කියලා. නිශ්චිතවම. ඉතින් මේක මොකක්ද ඇයි මේ සතුටකින් අපි මෙච්චර අපි කියන අපි බෞද්ධ දර්ශනයත් එක්ක ඇදිච්ච මේක මනුස්ස වර්ගයක් ඉන්න රටක් කියලා. ඉතින් එහෙමනම් මේ ඇයි අපි අසතුටදායකම රටක වෙලා තියෙන්නේ? අපි රට වෙන්න මහා ලොකු ප්‍රමාණයක් බලපාන එකට ලැයිස්තු ගත කෙරුවොත් එහෙම මං හිතන්නේ දවස් ගාණක් කියන්න වෙයි මොනවද කියලා. මේක බොහොම සරලව ගත්තාම කාරණා හතක් ඇතුළත සතුට තියෙනවා. මිනිහෙකුගේ ජීවිතය කියන්නේ කාරණා හතක්. පළවෙනි එක තමයි සෞඛ්‍ය. දෙවෙනි එක තමයි පෞල් ජීවිතේ. තුන්වෙනි එක තමයි රැකියාව. හතරවෙනි එක තමයි අධ්‍යාපනය. පස්වෙනි එක ආර්ථිකය. හයවෙනි එක සමාජ ජීවිතේ. හත්වෙනි එක අධ්‍යාත්මික ජීවිතේ. මෙන්න මේ කාරණා හත තුල මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? සෞඛ්‍ය ගත්තාම මේක තමයි ඔබ ඉස්සෙල්ලාම සතුටු වෙන්න නම් ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඇයි මම ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ.
මේ සතුට ලබා ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඉස්සෙල්ලාම අහන්න ඕනේ තමන් තමන්ගෙන් ඇයි මම ජීවත් වෙන්නේ කියලා. මගේ තාත්තා නම හේරත් බණ්ඩා. මගේ අම්මා උක්කු අම්මා. ඉතින් අපේ අම්මෙන් ඇහුවා නම් මේ ඇයි උක්කු අම්මේ ඉන්නේ කියලා අපේ අම්මා හිනා වෙනවා. උක අහන්න දෙයක්ද? මං ඉන්නේ මගේ කුළු පැටවෙ ඉඳලා. මෙන්න උත්තරේ. මගේ තාත්තගෙත් උත්තරේ ඕකමයි. ඒ හින්දානේ අද අපි මෙතන ඉන්නේ. එතකොට අම්මලා අකුරක්වත් දන්නේ නැති අම්මගෙන් ඇහුවා නම් මොකද්ද කියලා දෙන උත්තරේ. තාත්තා මොකද්ද කිව්වේ? අපි සතුටෙන් තියන්න ඕනේ හින්දා කිව්ව පුතේ අපිට දෙන්න මල් ළඟ උබලට දෙන්න කිසි දෙයක් නැහැ. ඒ හින්දා ඒකට විකල්පයක් කිව්වා. මොකද්ද? මහා පුතාලා ඉගෙන ගනින්නලා. මේක දවස් දෙකෙන් 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 මතක් කරනවා. මේ සතුට අපිට දීපු හැටි. ඒ හින්දා හොඳටම ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් අපිට මගේ තාත්තගේ ජීවිතේ පුරාම පෙන්නවා පුතේ මම වගේ වෙනින් කියලා. අකුරක්වත් දන්නේ නැත් තාත්තා පෞල් ජීවිතේ සෞඛ්‍ය. මගේ තාත්තා වුරුදු 90 ගාණක් හිටියා. බොහොම නිරෝගී. මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පෙනුණා සෞඛ්‍යයට බලපෑවේ. මහ ලොකු දේවල් නෙමෙයි. එදිනෙදා ඔය හොයාගන්න කැලෑවේ කොළ වැවේ වෙලේ අපේ අම්මා ඇඳිත් චීත්තේ දන්නවද මම දන්නේ. චීත්තේ තියෙන ඔඩුක්කුව කියලා කෑල්ලක්. මේ ඔඩුක්කුව නිතරම ලොකුවට ටිකක් අම්මා හදාගන්නවා. හදාගෙන වෙලට ගියොත් ගේන්නේ කෑමට වුණා දේවල්. ඉස්සර අපේ කාලේ ඔය මේ කෘමිනාශක අරුව මේව ගැහුවෙත් නැහැ. ඉතින් නියරේ තියෙන මං සරල උදාහරණ ගිරාපලා කියලා තියෙන එක තන කොළ වර්ගයක්. හැබැයි මේක මැල්ලුම් කනවා. එතකොට ගොටු කොළ මුකුණු වැන්න මෙන්න මේවා වෙලට ගිහපුවම නිකන් ඉන්නේ පොළට යනවා වගේ තමයි. වෙලට වැවට ගිහපුවම මොකද්ද? වැවට ගිහපුවම ඕලු ඕලු දඬු එහෙම නැත්නම් කෙකටිය. දැන් මේවා කැලෑවට ගිහපුවම අහුවෙන ඕනෑම මේ ගහක කොළයක් දල්ලක් එහෙම නැත්නම් පල්ලක් එහෙම නැත්නම් මෙන්න ගෙඩියක් මලක් මේවා තමයි ආහාර විදිහට ගත්තේ. මෙන්න මං කියන්න යන අපි පරිසරයට කොච්චර සහ සම්බන්ධ වෙලා හිටියද කියලා. දැන් අපේ අම්මා මේ කුස්සියට ගිහින් දර ලිපට දිරාපු ලී කෑල්ල දාන්න කලින් මොකද කරන්නේ? එතන ගහනවා දෙපාරක් විතර අර ලිප ළඟ ගහනවා. ඇයි ඒ? ඒ ගහන්නේ එකේ ඉන්න මේ සත්තු බිමට වැටෙන්න. අර ලිපට දැම්මොත් එහෙම අනේ මෙවුන් පිච්චෙයි කියලා හිතනවා. බලන්න කොච්චර ගැඹුරුද කියලා. දැන් අද අපි නෑ ඒ අපි අලින්ට කොහොමද කිව්වේ? ලන්දේ කකා කන්දේ යන බෝසත්තු අතපා මුදු පයපා මුදු බැඳගත් කියලා. අපි අලින්ව සඳහන් කරේ බෝසත්තු විත්තේ. ලන්දේ කකා කන්දේ යන බෝසත්තු. අද මොකද්ද? අද සම්පූර්ණේ අපි අලින් එක්කලා මේ අලි මිනිස් ගැටුම කියලා. කිසි ගැටුමක් අලින්ගේ මිනිස්සුන්ගේ නෑ. අපි තාත්තලා කාලේ කියන්නේ මොකද්ද? ඕ මම මේ වචන මං හිතන සමහර කට්ටිය දන්නේ නැතිව ඇති. ඕ උඩුහුලගෙන් යන්න කියනවා. අලියා ඉන්නකොට යන්න ඕනේ අපි උඩුහුලගෙන් නෙමෙයි යටිහුලගෙන්. ඇයි? අලියාට මිනිස්සයාගේ ගඳ කියලා කියන්නේ. මිනිස්සයාගේ ගඳ වදින්නේ නැත්තම් අලියා අපිට ගහන්නේ නැහැ. මොකද්ද මේකේ තිබුණේ? මේ මිනිස්සු ඒ කාලේ අලින්ගේ අනන්‍යතාවය පිළිගත්තා. ඒ හින්දාම අලි මිනිස්සුගේ අනන්‍යතාවය පිළිගත්තා. දැන් වෙලා තියෙන අලින්ගේ අනන්‍යතාවේ මිනිස්සු පිළිගන්නේ, මිනිස්සුගේ අනන්‍යතාවය අලි පිළිගන්නේ. අපි හැම එකම වෙනස්. දරුවෝ ඔයා සුලෝචනා කියන චරිතය වට අනන්‍යයි. ඒක මම පිළිගන්න ඕනේ. ඉස්ලාමීය ආගම ආදාන මිනිස්සේ එයාගේ අනන්‍යයි එයාගේ. එහෙම නැත්නම් හින්දු, එහෙම නැත්නම් ක්‍රිස්තු, මේ හැම එකම. හැබැයි මට පුදුමේ ක්‍රිස්තු ආගමේ කන්දුවට දේශනාව, එහෙම නැත්නම් උන්වහන්සේගේ ස්වාමිදරුවන් වහන්සේ උගැන්වීම අද මට හරි පුදුම හිතුණා. සමහර නිවුස් දකිනකොට ඒ ආගමේ ශාස්ත්‍රවරයන් වහන්සේලා පවා මේ වම් කම්බුලට පාර දීපුවම දකුණු කම්බුල හරවන්න කියලා උගන්වපු මේ ශ්‍රේෂ්ඨ මේ දාර්ශනිකයා අද කොහෙද තියෙන්නේ කියලා හිතෙනවා. වැඩිම යුද්ධ තියෙන්නේ බටහිර රටවල් වල. ඇයි? අපි ස්වභාව ධර්මයේ එක්කල බැඳිලා නැහැ. ස්වභාව ධර්මයට එකතු වෙන්න ඕන. මම චීප්සි ඇටල් කියලා 1854 මම ලෝකේ දැකපු අද එක හිතනවා. මයි සේක්‍රඩ් ලෑන්ඩ් කියලා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මගේ පූජනීය දේශය කියන එක.
මං ආරාධනාවක් කරනවා මේක කියවන්න කියලා ඔබ හැම දෙනාම ඔබේ දරුවට මේක කියවන්න දෙන්න ඔබ කියවන්න කියලා මේක ඇතුළ බලන්න කොච්චර ගැඹුරුද කියලා එතකොට ඔබට තේරෙයි පරිසරේ කොච්චර වුවමනායිද කියලා පරිසරේ කොච්චර ආරස්සා කරන් මට ගහක අත්තක් කපන්න හිතෙන්නේ නැහැ මං ගියපු හැම තැනකම ඔබ විශ්වාස කරයි දන්නේ මං ඉන්නේ දැනට ඉන්නේ කුරුණෑගල නගරයේ ආසන්නයේම මගේ වත්තේ පළතුරු ගස් විතරක් තියෙනවා 29ක් පළතුරු වර්ග හැමදාම දැන් ජම්බු ගහක් යන තැනම තියෙන එකේ කවදාකවත් ජම්බු වරන්නේ නැහැ වරනවා කියන්නේ ඉවර වෙන එක වරන්නේ නැහැ හැම වෙලාවෙම ජම්බු තියෙනවා ඉතින් ගම් පාරේ යන දරුවෝ ඇවිදින් අනේ අත්තේ හරි මොනෝ හරි කියලා ජම්බු ගෙඩියක් හදා ගන්නද අනේ කඩා ගන්න කියලා කියමු මම සතුටින් නෙවෙයිද දැන් ඔබතුමා එදා ඉඳන්ම කිව්ව තමයි සතුට කියන දේ හොයාගන්න ඔබ ජීවත් වෙන්නේ ඇයි කියලා මම අදටත් මගේ දේශනාවල කියන දෙයක් මොකද මං කිව්වාගේ මාව හැදුවේ අර වැටිලා තියෙන තැනින් ගොඩ එන්න මට අත දුන්නේ ඔබතුමා මම මෙහෙම දෙයක් අහන ඔබ හැමතිස්සෙම අධ්‍යාපනය කිව්වා නමුත් ඔබ කිව්ව අධ්‍යාපනය කියන්නේ මේ කොළ මේ සර්ටිෆිකේට් නෙමෙයි කියලා ඔබ කොළඹට ආවේ ඉංග්‍රීසි වචනයක්වත් නොදැන නමවත් ලියන්න බැරි කෙනෙක්. ඔබට ඒ ගැන පොඩ්ඩක් කියනවා නේද? ඇත්තටම මෙහෙමයි. දැන් අපි වන්නේ කරේනේ මම උපන්නේ මහව තුඹුල්ලේගම කියලා ඈත ගම්මානෙක. මහව ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර යන්න ඕනේ. කුරුණෑගල ඉඳලා කිලෝමීටර් අනුරාධපුරේ උතුරු පැත්තට වෙන්න කිලෝමීටර් 45ක් 50ක් වගේ තියෙනවා. දැන් ඉතින් ඒ ගම්මාන ඉස්සර හරීම දැන් නොදීවුණු කියන්නේ මේ අපි දියුණු නොදීවුණු භාවයට දෙන අර්ථකථනය හරි වෙනස්නේ නොදීවුණු කියන්නේ පාර හොඳ නැත්තම් ජීවත් හොඳ නැත්තම් ලයිට් නැත්තම් නොදීවුණු කියනවා මට දැන් හිතෙනවා ඒ හරි දියුණුයි කියලා දැන් වගේ මේ පරිසරේ ලයිට් තියෙනවා යාන වාහන තියෙනවා හැබැයි මනුස්ස කන්නේ එතකොට මොකද වෙන්නේ ඊට පස්සේ දැන් ඔය දැන් ඔබ අහපු ප්‍රශ්නේ මම විශ්වවිද්‍යාල දැන් අපේ ගමේ පුංචි ඉස්කෝලයක් තිබුණේ ඒ ඉස්කෝලේ මට කියන්න බැරි තරම් සැබෑ ගුරුවරු හිටියා ගුරුවරු කියන්නේ කවුද කියලා හෙවුත් මම පුංචි වාක්‍යයක් ඔය කියවනකොට දැක්කා ගුරු භූමිකාවේ තියෙනවා පුංචි වාක්‍යයක් ඒකේ තියෙනවා සැබෑ ගුරුවරයා යනු මා පසු කර යන්න මා පසුපස එන්න මේ ගුරුවරයෙකුගේ කාර්යභාරය මොකද්ද මා පසු කර යන්න හැබැයි මා පසුපස එන්න මං එහෙම ගියපු මිනිස්සෙක් මම ඒ ඇත්තමයි ගුරුවරු පහු කරාන ගිහින් හුඟ හැබැයි අදත් මම අදහනවා ඒ ගුරුවරු සැබෑ ගුරුවරු විදිහට අද ගුරු වෘත්තිය මොකද්ද තියෙන්නේ අද තියෙන්නේ මම පසුපස්සේ වරෙන් හැබැයි මම පව කරගෙන යන්න බෑ. ඕක තමයි අද ගුරුවරුන්ගේ මේක. එහෙනම් මම හිතනවා මේවා හරි සරලයි. විශ්වවිද්‍යාලයට එනකම් මම දරුවෝ කොළඹ දැකලා තිබුණේ නැහැ. මම හරි නිහතමානීව කියලා මම ස්ලිවර් දෙකක්වත් දාලා තිබුණේ නැහැ. මට කොළඹ ආවම මේ ඉගෙන ගන්න එක නෙමෙයි පාර පයින් එක තමයි හරිම ප්‍රශ්නේ. මේයි මට හුරු නෑනේ. මුකුත් දන්නේ නැහැ මම තිබිරිගස්සේ නැවතිලා හිටියේ. ඔය පොලිස් පාර්ක් එක දිගේ එනවා. තුඹුලේ හන්දියට හන්දියට ඇවිදින් අපේ විශ්වවිද්‍යාල මම කොළඹ විශ්වවිද්‍යාලේ මේ පළවෙනි උපාධිය දෙවෙනි උපාධිය තුන්වෙනි උපාධිය තුනම එකෙන් මම අරන් තියෙන්නේ එතකොට මේ එනකොට ඉතින් මට හරි පුදුමයි ඉතින් මේ කියලා හැබැයි ආයෙදින් මම බැලුවා මේ ඉංග්‍රීසිය ඔබ කීවා හරි මම ඇත්තටම නම ලියන්න බෑ නම ලිව්වේ අර ලොකු අකුරු කැපිටල් සිම්පල් කියලා කියන්නේ ওই දෙකේ එකට දාලා මන් දැක්ක හැබැයි සමහර මම මේ අගෞරවයක් විදිහට නේ ගෞරවයක් විදිහට කියන්නේ ඔය රොනී ඩිමෙල් කියලා හිටියා අපේ මුදල් ලැබwidetilde එතුමාගේ දියණිය තාරා ඩිමෙල් කියලා හරි හොඳ දරුවෙක් ඒ දවස්වල අපි සම වයසේනේ ඉතින් ওই දරුවා මේ මම දවසක් එයා ඉස්සර හැපේලි හිටියා මම පිටිපස්සේ හිටියා මේ සිංහලෙන් කියන දේශනේ ඒ දරුවා සටහන් කරගත්ත ඉංග්‍රීසි භාෂාවෙන් මට මේක එදාම උගන්නව මොකෝ මට මතක නෑ අරක දිහාමයි මම බලන්නේ ඉන්නේ මට හිතුණා ඔප්පී මේක කොහොමද කරන්න කියලා හැබැයි මට ඒක කළම හිතුව මටත් මෙහෙම වෙන්න ඕනේ කියලා හැබැයි ඊට පස්සේ මට එහෙම කරන්න විදියකුත් නෑනේ පස්සේ මම හරි දුප්පත් මේ කාලේ දැනුත් මේ දුප්පත් දලයිලාම කියනවනේ සමහර මිනිස්සු කොතරම් දුප්පත්ද යත්
ඔහුන්ට ඇත්තේ මුදල් පමණේ කියලා. ඒක ඇත්තනේ. වලට සතුට සමහර මිනිසු කොතරම් දුප්පත්දයක් ඔහුන් සතුව ඇත්තේ මුදල්ම පමණේ. එතකොට දැන් මම කියන්නේ මේ සතුට ගැන කියන්නේ. ඉතින් ඒ මාබෝමණේ මට මේ අර ශබ්දකෝෂයක් ඒක ඒක දන්නේ හොක දැන් ඩික්ෂනරි කියන්න ඕන. එතකොට ශබ්දකෝෂයක් අරගෙන මම හිතුවා මේ ඉගෙන ගන්න ඕනේ කියලා දැන් අර දැකලා මම මම වචන 25ක් ලියලා දරුවෝ මම සාක්කුවේ දාගෙන මම තිබිරිගස්සය ඉඳලා තුඹුල්ලට එනකල් මේක පාඩම් කරා. අපහු තිබිරිගස්සය බෝඩිමට ගිහින් අනේ ඊට පස්සේ මට යන්න බැරුණා අතර අයියා චාලට් අක්කා කියලා ඉදෙන්න හිටියේ. මගේම සහෝදරයෝ වගේ අතර අයියා එහෙම අරේම හොඳයි. ඊට පස්සේ දැන් එයාට ඉංග්‍රීසියෙන් කතා පළවෙනි දවසේ මම ඒ බෝඩිමේ මගේ අයියා පොලිසිය වැඩ කරේ. එයා තමයි කොහොමද දුන්නේ. ඊට පස්සේ පොලිසියේ මේ කියන්නේ බෝඩිමේ මං හිටියේ ආතර් අයියායි කාමරේ නැවතිලා හිටියේ පුංචි බෝඩිම. ඊට පස්සේ නැගිටලා උදේම ගුඩ් මෝර්නින් කියපුවා මම බලාගෙන හිටියා මම මේකට ප්‍රතිචාර දක්වන්න දන්නේ නැහැ එතනින්. ඊට පස්සේ මම මේක හිතාගත්ත ඕනේ කියලා හැම දවසම වචන 25ක් පාඩම් කරනවා ඩික්ෂනරි ලියලා. හැබැයි මම අර ඩික්ෂනරියේ පුංචි හරි ලකුණක් දාගන්නවා මං කියව ගන්න වචනෙට. එහෙම එහෙම මං ආපහු බෝඩිමට ගිහින් රෑ වෙනකොට හැම වචනයක්ම 25 සැරයක් ලියනවා. මම හිතනවා අද මම ඒක ඉංග්‍රීසි ලියන්න හරි අමාරුයි කාටවත් කියලා. මොකද මේ සතුටු මං අද සතුටු වෙනෝනේ ඇයි? ඔව් ඒක ආසාවෙන් ඉගෙන ගත්තා. මම මිනිස්සු පස්සේ ගියනේ මං ගියේ ඊළඟ පස්සේ. ඔබට සතුටු වෙන්න ඕන නැර ඔබ යන්න ඕනේ මිනිස්සුන් පස්සේ නෙවෙයි ඊළඟ පස්සේ. මං දන්නවා දරුවෝ එයත් ඒ වගේම මං දරුවෝ කීවට සමා වෙන්න ඕනේ එහෙම වැරදිනා එදා ඉඳන් මට කතා කරේ එහෙමනේ. එතකොට අපිට සතුටු වෙන්න ඕන මිනිස්සු හරි මේ මේකයි හුඟක් මිනිස්සු යන්නේ මිනිසුන් පස්සේ මට අහවලා වෙන්න අහවලා එහෙම නෙවෙයි. ඔබ අනන්‍ය ඒකකයක් මේ ලෝකේ. ඒ අනන්‍යතාවයේ තුල තියෙන සුවිශේෂීතාවයන් අඳුන ගන්න ඕනේ. ඒ හින්දා ඔබට මම කියන්නේ ඔබ ඉලක්ක පස්සේ යන්න. ඒ ඉලක්ක වෙන්නේ එතෙන්ද? මම ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැම දවසම. හැබැයි මම එතකොට ওই ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින් පුංචි මේ කතන්දර ඉබ්බගේ හා වගේ කතන්දරේනේ අපි දන්නේ. අපි දන්නේ ඔය සුරංගන කතා මොකවත් නැහැ. මගේ අකුරු දන්නේ නැති අම්මා උගන්නපු ඒ පුංචි කතන්දරනේ. හැබැයි ඒවේ තිබුණා ගැඹුරක්. මම නිකමට හිතුව මේ හාවෙකු පරද්දන්න ඉබ්බෙකුට පුළුවන් නම් මට අර තාරාඩි මෙල් පටනලා යන ඉංග්‍රීසියක් හදාගත්ත හැකි කියලා මට නිකමට හිතුණා. එහි මම බැලුවා හාව කියන්නේ මහා දැවැන්ත දාවකෙක්නේ. හැබැයි ඉබ්බ කියන්නේ අතිසේ හිමි යන කැලෑවි සතා. හැබැයි මේ තරඟේ මේ කතන්දරේ මෙච්චර මේ දැවැන්ත දාවකයා පරඳිනවා. මම බැලුවා මොකද්ද හේතුව කියලා. හේතුව තමයි දරුවෝ නිින්ද. මම බැලුවා මේ හාව පරදින්න බලපාපු මූලික හේතුව නිින්ද. මේ රට අර කියන එකට එක හේතුවක් නිින්ද. මේ රට නිදාගෙන ඉන්නේ. මම දැක්කා මේ අර මුහුණු පොතේ තියෙනවා එසෙල. මම කවුරුව විවේචනය කරන්නේ නැහැ. කාටවත් බයින්නෙත් නැහැ මං. හැබැයි යථාර්ථයේ සමහර වෙලාවකට කටුකයි. ඒකනේ තියෙන්නේ. මම පොතක් ලියලා තියෙනවා මේ කටුක යථාර්ථයේ සහ සොඳුරු මිත්‍යාව කියලා. පුළුවන් නම් ඔයාලා කියවන්න. ඒකේ ඌ ලියලා තියෙන්නේ කටුක යථාර්ථය. යථාර්ථය හරි කටුකයි. හැබැයි මිත්‍යාව හරි සොඳුරුයි. ඉන්දා මං කියාගෙන ගියේ දැන් ඔබ අහපු වාර පළවෙනි ප්‍රශ්නේ ඇහුවනේ කොහොමද මේ රට මෙච්චර මේ වස විස අරුවමිවා. මේකේ ප්‍රමිතිය ආයතනේ කියන ආයතනේ මං පුද්ගලික කාටවත්ම බයින්නේ නැහැ. ප්‍රමිති ආයතනයක් කියන්නේ ලෝකේ ඕනෑම රටක තියෙන්නේ ඒකේ නිශ්චිත වූ ශේත්‍රයන් තුල තියෙන දේවල් වල භාවිතයට සුදුසු ප්‍රමිතිය පිළිබඳ සාධිකයක් දෙනවා. හැබැයි ප්‍රමිති ආයතනයේ කියනවා නම් බැරි වෙලාවත් මේ රටේ මේ හුගාක් ආයතන වල ඇපලොටොක්සින් කියන ඔය මේක තියෙන එක හෙව්වොත් එහෙම කොම්පැනි වෙනවා කියලා ඒක ඒ ආයතනයේ කළ යුතු නොකළ යුතු ප්‍රකාශයක්. ඒක ඕන නැත්තම් කපල දාන්න. මේ මං කියන්නේ කාටවත් මං අනේ බයින්නේ නැහැ. මං කැමතිත් නැහැ බයින්න. මොකද ඒක ඕනේ අපි තාත්තා හිටියා වාගේ හිටියන සමහරලාවට කියනවා. මම විශ්වවිද්‍යාලේ යනකොට අපි තාත්තා කිව්ව මොකද්ද? පුතේ කොළඹ ගියාට කමන්නේ නැහැ. මම පුතා ගිනි වතුර නම් කටේ තියන්න එපා කිව්වා. මේ විශ්වවිද්‍යාලේ යනකොට තාත්තා කියන ඔබ මහාචාර්යවරයෙක් වෙනින් අරුව මෙව්වනේ. දැන් අපි තාත්තත් කොළඹ මම වාගේ දැකලා නැහැ.
ඉතින් හැබැයි තිබුණා අර අර ඉස්සෙල්ලා දරුවා කීවේ perceptions කියලා ඒ වගේ අර තමගේ දැක්මක් තිබුණා කොළඹ ඉන්නේ හුත් ටිකක් කපටි මිනිස්සු පාරක් ඇහුවොත් වැරදි පාරක් පෙන්නයි කියලා එහෙම හැඟීමක් මගේ තාත්තායි තිබුණේ ඒකේ පුංචි පුංචි ඇත්තක් උතනක් තිබුණා ඉතින් එහෙම වෙනකොට දැන් ඒ දැන් ගිනි වතුර බලන්න මම කියන්නේ මේ ප්‍රමිතිය ගැන මම කියාගෙන මේ යන්නේ තාත්තා මේ ඇල්කොහොල් එහෙම නැත්නම් අරක්කු එයා ලේබල් කරේ එහෙම නැත්නම් එයා හඳුන්වා දුන්නේ මේ මොකද ගිනි වතුර කියලා මම විශ්වවිද්‍යාලයට ඇවිදින් බලනකොට මහාචාර්යවරු අරක්කු වලට කිව්වේ නැටුම් තෙල් කියලා දැන් ඔබට තේරෙනවනේ මේ නිර්වචන දෙකේ තියෙන ගැඹුර දැන් අකුරු දන්නේ නැති මිනිහෙක් අරක්කු කියන ගිනි වතුර කියලා ගිනි වතුර කියන නිර්වචනයම තියෙනවනේ ඒක බොන්න බෑයි කියලා ඔව් හැබැයි නැටුම් තෙල් කියපුවම ඒක වෙනස් आदर्श पौल जीवित पुते मसात बंदुका එතකොට ඒ මොකෝන්න මමත් එහෙමනේ මම සැබෑ ජීවිතය ගතව අවුරුදු 36 වැඳලා ජීවිතේ කිසි දවසක මම බිරිඳට පාරක් ගහනවා හිතලාවත් නැහැ. ඔබ විශ්වාස කරුවත් නැතත් සත්‍යයක මම ජීවිතේ කවදාකවත් කෑම හොඳ නැහැ කියලා මගේ බිරිඳට වචනයක් කියලා නැහැ. කියන්නේ නැහැ නරකා. ඇයි කොහොම හිතනවා අනේ මේ දැන් හැම ගැහැණියක් බහුතරයක් කාන්තාවෝ උදි නැගිටිනවනේ. එතකොට මහත්තයා බුදිනේ තව මමත් එහෙමයි සමහර වෙලාවල් වල එතකොට ඒ නැගිටලා ඇයි නැගිටින්නේ අනේ මහත්තයාටයි දරුවන්ටයි කණ්ඩු යන්න එතකොට ඒ වෙහෙස වෙනකොට දැන් මගේ නෝන මහත්තයා නම් අවංකවම ගත්තාම මේ වෙලාවකට මට නැගිට්ටාම කියනවානේ පොල් ටිකක් ගාලා දෙන්න කියලා මම පොල් ගාලා දෙනවා එවදාම වගේ එතකොට මේ කියනවා ඔයා බුදියාගෙන ඔයා නිදිහින්ද මේ වම් පොල් ගෙඩියේ බින්ද නෑ ඇයි අනේ ওই සද්දට ඔය හැරේ කියලා ගැහණියගු සෙනහස පිළිබඳව ඊට වඩා දෙයක් තියෙනවද එතකොට එහෙම ගැහණියෙක් උයන දෙයක මේකේ ලුණු කොයි කියලා කොහොමද අහන්නේ කියලා කියන්නේ මම සිරිතක් වශයෙන්ම බනල නෑ හැබැයි හොඳ කෑමක් තිබුණම අගේ කරනවා මේක සතුටු වෙන්න පවුල් ජීවිත සතුටු වෙන්න වෙන මොකවත් ඕනේ නෑ වෙන කිසි දෙයක් ඕනේ හොඳට ප්‍රමාණවත් එතකොට කියනවා දැන් මට සතුටු වෙන්න වෙන මොකවත් උනද කියලා හිතන්න අනේ ඔය ඇහැරෙයි කියලා මම පොල් ගෙඩිය බින්දේ නෑලු ඒ පොඩි පොඩි දේවල් වලින් ජීවිතේ සතුටු වෙනවා මම අන්තිම වශයෙන් ඔබ ඔබ කියන්නේ ඔබතුමා මට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා මේ දැන් ගොඩක් තරුණ පරපුර විශේෂයෙන්ම අපේ තරුණ දෙමව්පියන් හොයන්නේ දක්ෂතා තියෙන දරුවන් මිසක් ගුණෙන් පිරිච්ච දරුවන් නෙමෙයි මට කෙටෙන් කියන්නකෝ දෙමව්පියෙක් හොයන්න උනර නු ඔබ කියනවා වගේ අකුරක් නොදැන මගේ දෙමව්පියන්ට පුළුවන් වුණා නම් අපිට උගන්නන්න ජීවත් වෙන හැටි අද ශාස්ත්‍රසාවෙන් 98.2ක් තියෙන රටක ඉන්න දෙමව්පියන්ට ඇයි බැරි ගුණවත් දරුවන් මේ ලෝකෙට බිහි කරන්න මේ ඒකට අර වගේම දැන් ඒකට එකක් තමයි අපේ බලපාන ආර්ථිකය අපේ දේශපාලනය අපේ නීතිමය තත්ත්වය අපේ තාක්ෂණික තත්ත්වයන් අපේ සංස්කෘතිය මෙන්න මේ සියල්ලම බලපානවා දරුවෝ නම් කාරණා හයක් දරුවෙකුගේ ජීවිතයට බලපාන එක තමයි පාසල අනික තමයි පවුල අනික තමයි යාළුවෝ අනික තමයි තමන් වැඩ කරන තැන අනිත් දෙක තමයි සංස්කෘතිය හා ආගම මෙන්න මේ කරුණු හය තුල තමයි මිනිස්සු මේව වෙන්නේ එතකොට දැන් අපේ ගත්තහම පවුල මොකද්ද වෙන්නේ පවුලේ ආදර්ශේ නැහැ පවුල බණ ගෙදර අරක්කු බොනවා පිරිත් ගෙදර අරක්කු බොන මට්ටමට මල ගෙදර ගිහින් අරක්කු හොයන මට්ටමට රටපත් වෙලා හැබැයි අපි එක පැත්තෙන් බෞද්ධයෝ කියනවා හැබැයි බෞද්ධයන්ගේ මූලික දේ තමයි මේ ලේබල් වාදී බෞද්ධ මේ රටේ ඕන තරම් ඉන්නවා එතකොට හැබැයි සැබෑ බෞද්ධෙක් නම් පන්සිල් පද පහ ආරක්ෂා වෙන්න ඕනේ මෙන්න මේකේ ඒකේ අවසාන සිල් පදේ තමයි සුරා මේරේ මම මත් වෙන කිසි දෙයක දෙයක් භාවිත කරන්නේ නැහැ කියලා. හැබැයි මොකද කරන්නේ? සමා වෙන්න ඕන මම රිදවන්න කියනවා නෙමෙයි. මේ රටේ වැඩිම අරකු බාර තියෙන කාටද බලන්න? දේශපාලන නායකයන්ට. එතකොට දේශපාලනේ කොහොමද මේ රට හදන්නේ කියලා අහන්නේ.
ඔබ යන්න ලී ක්වන් යූ ළඟට ඔබ යන්න ආචාර්ය මහතිර් මොහමඩ් ළඟට ලී ක්වන් යූ කියනවා ඔබට ගැඹුරු දේශපාලනඥයෙක් ජනප්‍රිය දේශපාලනඥයෙක් වෙන්න ඕමනාන ඔබ බලයට පැමිණි විගස ඔබ අසලම සිටින වංචනිකයන් අත්අඩංගුවට ගන්න කියලා අහන්න ලී ක්වන් යූ මොකද කරේ ලී ක්වන් යූ එක කරා නේ ඔබ සමා වෙන්න ලී ක්වන් යූ නෙමෙයි ડોક્ટર මහතිර් මොහමඩ් මොකද ඒ කරේ අන්ව කියන තමන්ගේ මුදල් ලැබෙති ඉස්සල්ලාම ගත්තේ මිනිස්සු පෙළපාලි ගියා කොළලම් සද්ද නැ වැඩක් කරා නම් මේ මහතිර් මොහමඩ්ගේ දැන් කියන්න වෙලා වදි ඇත්තටම මේ ඔබ යන්න මේ නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ගවේද වාදයේ අවුරුදු 20ක්ට ආසන්න කාලයක් ඉරගෙදර ඉඳලා අත්හැරියේ නැ තමන්ගේ හැගීම හැබැයි අවසානයේ ඔහු ඒ රටේ ජනාධිපති වෙලා ක්ලාක් හිටියේ ඩී ක්ලාක් එයාගේ සුදු මිනිස්සු හැබැයි එයාලට වෛර කරේ නැහැ අවුරුදු 4ක් ඇතුළත සියලුම දේ එයා කරා අවුරුදු 5 වෙනි අවුරුද්දේ ඔහු තමන්ගේ මේ රාජ්‍ය බලය අත්හැරලා ගියා එන්න සැබෑ මිනිස්සු ඔබ යන්න චේවේරා ළඟට ඔබ යන්න පිදෙල් කැස්ට්‍රෝ ළඟට ඒ රටවල් වල දේශපාලනික ඇත්තේ ඒ මිනිස්සු ගැඹුරුයි ඔබ ඔබට වුවමනාන මේ කීමක් තියෙනවා ශ්‍රේෂ්ඨ මිනිස් විශිෂ්ඨ සංස්කෘතීන් විසින් ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කරනු ලබයි ශ්‍රේෂ්ඨ මිනිසුන් විසින් විශිෂ්ඨ සංස්කෘතීන්ද බිහි කරනු ලබයි මම කෙටි උත්තරයක් දෙනවා නම් දරුවෝ ඔයාගේ ප්‍රශ්නෙට මේ රටේ සංස්කෘතිය ශ්‍රේෂ්ඨ නැහැ ඒ හින්දා අපිට මේ විශිෂ්ඨ නැහැ ඒ හින්දා අපිට ශ්‍රේෂ්ඨ මිනිස්සු අබ්බෙන්නේ නැහැ හැබැයි ඒක බැන බැන ඉඳලා වැඩක් නැහැ මම කරනවා ඔබට යමක් කළ හැකි එතකොට ඔබ කරනවා මන් දන්නව දරුවෝ ඔබ පිළිබඳ ඔබ කරනවා මට පුළුවන් දෙයක් තියෙනවා මම සමාජයට බයිනවද ඒ පුළුවන් දේ අවම ප්‍රමාණයෙන් මං කරනවාද කියලා එකම එක උදාහරණයක් කියන්න ඔබ තිතක් පුළුවන් නම් ඒ තිත පටන් ගන්න ඕ ඒ සූර සර්දියල්ව අත්අඩංගුවට අරගත්තම මිනිස්සු හරි විරෝධ වුණා ඊට පස්සේ සුදු ජාතික ආණ්ඩුකාරයාට මේක බලපෑමක් විදිහට ගියාම නිදහස් කරන්න කියලා සූර සර්දිය එයාට හැබැයි නිදහස් කරන්න බෑ යාගේ කරේ සුද්දු අර මේ කොල්ල කාලා මරලා ඒ සල්ලි පුංචි උන්ට දීපු එක නිකරේ ඒක මේ බොහොම රෝ මේ සෝෂලිස්ට්නේ මේ ඊට පස්සේ මෙයා ඇරියා මං කියන්න යන්නේ ඒක ගැන නේ කතන්දරය ගැන නෙවෙයි එයා ඇරියා ලිය මේ ටෙලිග්‍රෑම් එකක් ඉස්සර ඔහොම නෑනේ ඒක ලිව්වා කිල් හිම් නොට් ලෙට් හිම් බී කමයි කමයි තිත පුල් ස්ටොප් එක කිල් හිම් නොට් කියන තැන පුල් ස්ටොප් ලෙට් හිම් බී කියලා හැබැයි මේක ලියනකොට අරයට කිව්වා මේ පුල් ස්ටොප් එක මෙහාට ගේන්න කිල් හිම් නොට් ලෙට් හිම් බී කියලා මං කියන්න යන්නේ තිතක වෙනසක් උඩ යටි කුරු වෙනවා ඉම්පොසිබල් කියලා ඉංග්‍රීසියෙන් IMPOSSIBLE ඉම්පොසිබල් මේක බැලූ බැලමට තියෙනවා විය නොහැකි කියලා හැබැයි ඔබට පුළුවන් නම් මේ I සහ M අතර පුංචිකමාවක් ගන්න I'm possible මෙන්න මෙතෙන්ද රටාවොත් ඔය කියනේ වුණ නැහැ මං එතන ඉන්නේ එතනින් පව කරන්න ගිහින් තියෙන්නේ ඒ හින්දා ඉම්පොසිබල් ඔබ විශ්‍රාමික කියවනම් මම විශ්‍රාම යන්නේ මරණකන් මම මරුණාම තමයි විශ්‍රාම යන්නේ මං එතකල් අවදියෙන් ඉන්නවා වැරුණාම මන් දන්නවා මට ඇති තරම් නිදා ගන්න පුළුවන් කවුරුවත් ඇහැරවන්නේ නැහැ ඔබතුමා මට පුරුදු කළේ උදේ 3 මාට ඇරන්න තාම මන් නැගිටිනවා ඇත්තටම මේ සාකච්ඡාව මට දවසක් ගෙනියන්න පුළුවන් මං කැමැතිම සාකච්ඡාව අවුරුදු 16කට පස්සේ ඔබතුමාත් එක්ක එකම පුටුවක ඉඳගෙන ඔබතුමාගේ කතාව මට ඇත්තටම ලංකාවට දෙන්න ලැබීම මම අමාර වාසනාවක් විදිහට ගන්නවා මොකද මගේ තාත්තගෙන් පස්සේ මං ගරු කරන එකම පුද්ගලයා ඔබතුමා ඉතින් මම ඔබට ගොඩාක් මිස් ස්තුතියි කියනවා සාන අවස්ථාවක් දෙද්ද මේ සතුටින් ඉන්න කැමති මිනිස්සු තමන්ගේ මේ අතක් දිහා බලන්න බලලා මේක ඇඟිලි පහක් තියෙනවනේ මෙන්න මේ ඇඟිලි පහ නියෝජනය වෙන කාරණා පහක් තියෙනවා පළවෙනි එක තමයි දෙඩි විහෙස hard work towards achieve your goal is the most important thing ඔබ යමක් අවශ්‍ය නම් කියන්නේ අරමුණු පස්සේ යන්න කියලා අරමුණු දිනා ගන්න මන් දන්නව දරුවෝ යා කොච්චර hard work කෙනෙක්ද කියලා මං හිතපු ඉස්සෙල්ලා ඔ මට මතකයි තෙල බොලක් කියලා ආයතනික ඔයා හිටියේ ඒ වෙලාවේ මං දැක්ක කොච්චර ගැඹුරුද කියලා ඒ හින්දා තමයි මං එහෙම කිව්වේ මේ hard work කියන්නේ මේ තම්බේක එහෙම නැත්තම් මාපට ඇගිල්ල මේ මේක නැතුව සතුටු වෙන්න බෑ මේ අනික් හතර තිබුණාට මේ අතින් උකුක් කරන්න බෑ ඒ හින්දා සතුටු වෙන්න කැමති මිනිස්සු
දැඩිව වෙහෙසෙන්න තමන්ගේ අරමුණ දිනා ගන්න. දෙක ඩිසිප්ලින්. එහෙම නැත්නම් විනය. විනය කියන්නේ අරමුණේ ඉන්න පුළුවන් හැටි. මගේ අරමුණක් තමයි වැරකල් බොන්නේ. මම ඒකේ ඉන්නව වැරකල්. මම පරාජය පිළිගන්නේ නැහැ. පරාජය වෙයි මම ඕන තරම්. ඒ හින්දා මම අනික වැස්සට කුඩ නෙමෙයි හොයන්නේ. අබ්දුල් කලාම් කියලා තියෙනවා ඔබ ඔබට වැස්සේ බේරීමට උවමනා නම් ඔබ වලාකුළු උඩින් පිය බයන්න කියලා මං එතන ඉන්නේ. මං කුඩ ඔය නඩ කැඩිච්චි කුඩ හොයන මිනිහෙක් නෙවෙයි. මේ රටේ මිනිස්සු හොයන්නේ නඩ කැඩිච්චි කුඩ. හරි ඇති. ඊට පස්සේ අනික self ආත්ම විශ්වාසයේ ආදරය කැපවීම. මෙන්න මේ කාරණා පහ ජීවිතයට සම්බන්ධ කරගෙන සතුටින් ඉන්න පුළුවන්. හරි බොහොමත්ම ස්තුති කියනවා. මෙතුමා කිව්වා සතුටින් ඉන්නවා නම් ඇතුළාන්ත සතුට හොයන්න කියලා. එළියෙන් සතුටක් ලැබෙන්නේ නැහැ කියලා. මිනිස්සු පසුපස්සේ නෙමෙයි අරමුණ පසුපස්සේ යන්න කියලා. අපිට පුළුවන් නම් මේ දෙක ගැන ඉස්සෙල්ලාම හිතන්න. මං හිතනවා මේ රට වෙනස් කරන්න එච්චර අමාරු නැහැ. තිතකින් පටන් ගමු. තිත කියන්නේ මම. මම කියන්නේ මගේ මනස සහ මගේ සිතුවිලි. ඒ දෙකෙන් පටන් අරගෙන අපි අනාගතයක් හදමු. අප වෙනුවෙන් නෙමෙයි අපගේ දරුවන් වෙනුවෙන්.